සුදු පොඩි කතා කියන කොටත් ඒක හරිම කනගාටු දායකයි. මොකද මම ඒ ගැන වැඩි විස්තර හාරා උස්සලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට මෙතනදී කියන්න තියෙන්නේ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා කරපු ආකාරය බැලුවාම ඒ කියන්නේ එකපාරක් 55 වන සේනාංකයේ IDP නැත්නම් ආවතන් වුවන් ගන්න ස්ථානයට පොඩි ළමෙක් ආව බෝම්බේ වැදගෙන. එතකොට කාන්තාව ගැබිනියන් විදියට ආව බෝම්බ වැඳගෙන. එතකොට අපේ එතකොට හිටපු යුදහාමුදාපතිතුම සරත් පොන්සේකා මහත්මයාගේ වාහනයට පැනපු කාන්තාව ගැබිනි කාන්තාවක් විදියට ආවේ. සාම්ප්‍රදායික යුද්ධයක් නැත කොන්වෙන්ෂනල් වෝ එකක් කියන්නේ එක දෙයක්. ඒ වගේම ත්‍රස්තවාදී කියන්නේ තවත් දෙයක්. මගේ පොතේ මට මතකයි එක පරිච්ඡේදයක එක ඡේදයක් තියෙනවා. මම හිතන්නේ පළවෙනි පරිච්ඡේදයේ එක ඡේදයක් තියෙනවා. යුද්ධය ක්‍රූරය භයානකය. ත්‍රස්තවාදී ඊටත් වඩා භයානකය. ඒ කියන්නේ ත්‍රස්තවාදියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ සතුරාගේ ටාගට් එක කරගන්න ඕන නම් ත්‍රස්තවාදියා සුදු කොඩිය හරි බෞද්ධ කොඩිය හරි ඉස්ලාම් කොඩිය හරි මොකක් හරි අරගෙන එන්න පුළුවන්. නමුත් අපි ඇස්කම් අරගෙන ඉන්න ඕනේ මේ එන්න ත්‍රස්තවාදීන් බව අපි දන්නවා. ඉතින් ඒකෙන්ද අපි හැමතිස්සෙම මෙතන වැඩ කරේ ඇස්කම් අරගෙන. නමුත් මම යුද බිමේ ඔය අනදීම කරා. මම නම් ඔය කියපු සුදු කොඩි දැක්කෙත් නැහැ. මගේ සෙබළුන් ඉන්න තැනකට ওই සුදු කොඩි කාරයෝ ආවෙත් නැහැ. මේ සුදු කොඩි කොහෙන් මේකට ආවද කියලා මම දන්නේ නැහැ. නමුත් එහෙම යටත් වෙන ත්‍රස්තවාදීන් සියලු දෙනා මරලා දාන්න තරම් අපි එහෙම සාහසික වුණේ නැහැ. අපි ත්‍රස්තවාදී යුද්ධය අවසන් වුණාට පස්සේ 6000 ගණනක් අපි ත්‍රස්තවාදීන් අපිට සරෙන්ඩ වුණා නැත්නම් අපිට යටත් වුණා. ඊට අමතරව අවතන් වූවන් අතර හැංගිලා හිටපු ත්‍රස්තවාදීන් තවත් 6000 ගණනක් අපි අපේ බුද්ධියංශ මගින් හඳුනාගෙන අත්අඩංගුවට ගත්තා. මට මතක විදිහට 12240 ගණනක් ත්‍රස්තවාදීන් අපි ඊට පස්සේ පුනරුත්ථාපනයට යොමු කරා. ඇත්තරම අපි ඉංග්‍රීසියෙන් කියනවා කියලා very comprehensive rehabilitation process කියලා. ඉතින් වසර ගණනාවක පුනරුත්ථාපන වැඩපිළිවෙලකට අපි ඒ යොමු කරා. ඉතින් අපිට අර බෑන් කීමුන් මහත්තයා මේ ළඟදී ලංකාවට ඇවිල්ලා කිව්වා වගේ රුවන්ඩාවේ නැත්තම් සර්බියාවේ වෙච්ච විදිහේ ජෙනොසයිඩ් එකක් නැත්තම් සමූල ඝාතනයක් නම් වන්නිය සිද්ධ වුණේ අපි ඔය එක ත්‍රස්තවාදීවත් ආපු රීහැබිලිටේෂන් එකකට බාර දෙන්න ඕනේ නැහැ. අපිට ඒ අවස්ථාවලදී මරා දාන්න තිබුණා. නමුත් අපි එහෙම කරේ නැහැ. අපි බොහොම සත්භාවයෙන් යටත් වෙච්ච ත්‍රස්තවාදීන්ව අරගෙන මතක තියාගන්න ඕනේ තමයි 6000 ගණනක් ත්‍රස්තවාදීන් යටත් වුණා. අනිත් 6000 ගණන තමයි අපි අත්අඩංගුවට ගත්තේ අඳුනගෙන. එතකොට ඔය සුදු කොඩි කතාව මේකට කොහොම සම්බන්ධ වෙනවද කියලා මන් දන්නේ. යටත් වෙච්ච ත්‍රස්තවාදීන්ව අපි අත්අඩංගුවට අරගෙන හැමෝම එකතු වෙලා මේ ත්‍රස්තවාදීන් යටත් වුණු ත්‍රස්තවාදීන් අපි පුනරුත්ථාපනය කරා. ඉතින් එතකොට සුදු කොඩි උස්සන් ආපු ත්‍රස්තවාදීන්ව මරලා දැම්ම කියන එක මම පිළිගන්නේ නැහැ. ඒක මන් දන්නේ නැහැ මොන හේතුවක් නිසා ඔය කතාව කරලියට ආවද කියලා. ඒ නමුත් ඒ ගැන අදටත් මම කනගාටුයි.